පෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම ජීවිතයේ සද්ධර්මයේ තුලින් ආලෝකමත් කර ගන්නට ඔබ වෙනුවෙන් මම කියා දෙන ජාතිය බුදු නාලිකාව බෞද්ධ රූප වාහිනිය ඔබ වෙනුවෙන් සම්නිවේදනය කරන සදහා මුතුවැල දේශනා මාලාවේ අද දිනට මේ දේශනාව නිකවරටිය රස්නායකපුර නෙළුම්ගල පුරාණ රාජමහා විහාරස්ථානයේ සිට ප්‍රතිගත කරමින් අදත් මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම සුපුරුදු පරිදි දේශනා වෙනුවෙන් වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි හැම දෙනාම පළමුවෙන් සාදු නාදනම් පා නමස්කාර පූර්වකව පිළිගනිමු සාදු 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 සදහවත් නිය දවසේ මේ උතුම් සදර්ම දේශනා වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා කැලණිය ගෝනබල පදිංචි එම් ඒ ඉබෝන් මහත්මිය බී කේ හුලංගමෝ මහත්මයා කැනඩාවේ පදිංචි ජයශංක හුලංගමෝ මහත්මයා ප්‍රදාන පවුලේ පින්වත් පිරිස ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි හැම දිනම නමස්කාර පූර්වක ආරාධනා කර සිටිමු මෙතෙන් සිට උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට අවසරයි අපේ හාමුදුරුවනේ සාතු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තෙලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන
දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගති ගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරලා මේ සංසාරයෙන් එතර යෑමේ බලාපොරොත්තුව තැතුවයි. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන භාග්‍යතුන් වහන්සේගේම ශ්‍රී මුඛ දේශනාවක් වෙන උතුම් ගාථා රත්නයක්. න අන්තලිකේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං අවිස්ස න විජ්ජති සෝ జగති පදේසෝ යත්තට්ඨිතු මුංචෙය්‍ය පාපකම්මං. අපේ භාග්‍යතුන් වහන්සේ මේ උතුම් ගාථා රත්නයේ දේශනා කොට වදාළි භික්ෂූන් වහන්සේලා පිරිසක් අරමුණු කරගෙන. අකුසලය තමන් යම්සේ කළාද ඒ කළ කළ හැටියට අකුසලයේ විපාක දෙන බව මේ ගාථා රත්නයේ සරල අදහසක් හැටියට සිහිපත් කරන්න පුළුවන්. අපේ භාග්‍යතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළි. භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන මොනවාගේ කාරණාවක් නිසාද කියන එක සම්බන්ධයෙන් අපි ටිකක් සාකච්ඡා කරමු. නිධාන කතාව හැටියට බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්න නොයෙක් නොයෙක් ප්‍රදේශවලින් සැදැහැවත් ගිහි ජනතාව පැමිණෙනවා වගේම පින්නතුනේ භික්ෂූන් වහන්සේලත් වැඩම කරනවා. නානා ප්‍රදේශවලින් වැඩම කරන භික්ෂූන් වහන්සේලා අතර එක භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් පාගමනින්ම වැඩියා බුදුරජාණන් වහන්සේ වැඳගන්න. ඉතින් දවස් ගාණක් වඩිනවා. එහෙම වැඩම කරනකොට යම් තැනක විවේක ගන්නවා. රාත්‍රී ගත කරනවා. පහුවදා එළි වුණහම සුදුසු වෙලාවේ පිණ්ඩපාතේ වඩිනවා. දානි වළඳලා අවසාන වෙලා තමයි මේ ගමන ආරම්භ කරන්නේ. කල් වේලාසනින් නැවත නවාතනක් හොයා ගන්නවා. එතන විවේක ගන්නවා. පහුවදා උදේට පිඬුසිඟා වඩිනවා. කවුරු හරි ළඟට දානි ගෙනල්ලා පිළිගන්නොත් එහෙම වළඳනවා. නැවතත් දහවල් දානින් පස්සේ ආයේ ගමන් ආරම්භ කරනවා. මෙහෙම තමයි ඉතින් වඩින්නේ. එහෙම වැඩම කරන අතරතුර එක ගමකදී දායක පිරිසක් ආරාධනාවක් කළා. ස්වාමීනි හෙට අපෙන් දානි බාර අරගන්න. අපි හෙට දානි පූජ කරනවා කියලා. ඒ ආරාධනාවත් බාරගත්තා. පහුවදා උදේ සුදුසු වෙලාවට උන්වහන්සේලා අර ආරාධනා කරපු දායකයන්ගේ නිවසට දානිට වැඩම කළා. උදේ වැඩම කළහම කැඳ කැවිලි වර්ග උන්වහන්සේලාට දානිට පූජ කළා. පින්නතිනේ ඉස්සර දන් දෙන හැටි භික්ෂූන් වහන්සේලා කල් වේලාසනින් වඩිනවා. සිහිල් දානයක් විශේෂ වැළඳීමක් නැහැ. ඒ නිසා දායක පිරිස් කැඳ සහ කැවිලි පූජ කරනවා. ඉන් පස්සේ දහවල් දානි වළඳනකම් භික්ෂූන් වහන්සේලාත් එක්ක ධර්ම සාකච්ඡා කරනවා. භාවනා කර්මස්ථාන ඉල්ල ගන්නවා.
එදිනෙදා ජීවිතයේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරනවා. එහෙම තමයි කටයුතු කරන්නේ. පිරිසක් දානේ හදනවා. එදා මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක කැඳ කැවිලි පූජා කරලා පිරිස කතා කර කර ඉන්නවා. තව පිරිසක් දානේ හදනවා. මේ වෙලාවේ අර දානි හදන්න පාවිච්චි කරපු තෙල් භාජනයකට ගිනි ගන්නවා. ඒ තෙල් භාජනෙන් නැගෙන ගින්න උයන තැන වහලෙ දක්වාම නැගිලා වහලෙටත් ගිනි අරගෙන එතනින් ඉහළට ගින්න නැගෙනවා. මහ සුළඟකුත් ආවා. ඔය සුළඟින් අහල තිබිච්ච රොඩු ගොඩක් ඔසවලා අහසින් අරගෙන යන වෙලාවේ අර වහලෙන් ඉහළට නැගෙන ගින්නෙන් මේ රෙඩුගොඩ ඇවුලුනා. පින්නතුනි, අහසේ පියාඹගෙන ආපු කපුටෙක් මේ ගිනිගොඩේ වැදුනා. කපුටා මැරිලා වැටුණා. ඕක හැබැයි භික්ෂූන් වහන්සේලත් දැක්කා, අතන හිටපු පිරිසත් දැක්කා. භික්ෂූන් වහන්සේලා තීරණය කළා මේක මහ පුදුම සහගත වැඩක්. නමුත් මේකේ පුදුමයක් නෑ. සංසාරේ හැටියට මේ සතාගේ කිසියම් කරුමයක් ඇති. අපි ඒක භාග්‍යතුන් වහන්සේගෙන් අහලා දැනගමු කියලා. තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් නැවක වඩිනවා. ඒ නැව පින්නතුනි සාගරයේ යම් ප්‍රමාණයක් ඇවිල්ලා නැතර වුණා. ඉතින් නැවේ කාර්මික දෝෂයක් තියෙනවද කියලා හොයලා බැලුවා. කිසිම දෝෂයක් එහෙම නැහැ. නමුත් නැව පණගන්වලා ගමන් කරන්න බෑ. නැව යන්නේ නෑ. ඊට පස්සේ පිරිස අන්තිමට තීරණය කළා මේ නැවේ ඉන්නවා කවුරු හරි මහ පව්කාරයෙක්. ඒ පව්කාරයා මේ නැවෙන් ඉවත් කරන තුරු මේ නැව යන එකක් නෑ. දැන් අපි කොහොමද ඒ පව්කාර පුද්ගලයා හොයන්නේ? හොයන්න විශේෂ විදිහකුත් නෑ. ඒ නිසා හැමෝම සාකච්ඡා කරලා තීරණය කළා කුසපත් අදිමු කියලා. දැන් මේ කුසපත් ටිකක් සකස් කරලා ඒක ලිව්ව කාලකන්‍යා කියලා. මේ ටික ඔක්කොම කලවම් කළා. නැවේ ඉන්න සියලු දෙනාටම බෙදුවා. ඊට පස්සේ නැවත එකතු කරගෙන බලාගෙන යන මොනවද තියෙන්නේ වගේ. එහෙම බලාගෙන යනකොට මේ නැවේ ප්‍රධාන ඉංජිනේරුවරයාගේ බිරිඳට ලැබිලා තියෙනවා මේ කාලකන්‍යා කියන කොලකෑල්ල. ප්‍රධාන නාවිකයාගේ බිරිඳ. නමුත් දෙකපාර විශ්වාස කරන්න බෑනි මේක කියලා නැවත කලවම් කළා. නැවත බෙදුවා. දෙවනි වරත් ඇයටම තමයි අර කොලකෑල්ල හම්බුනේ. නැවත කලවම් කළා. නැවත වතාවක් බෙදුවා. පින්නතුනි, තුන්වෙනි වතාවෙත් ඒ කොළ කෑල්ල ඇයටමයි. පිරිස ප්‍රධාන නාවිකයාගේ මූණ බැලුවා. ඔහු සඳහන් කළා, මට කළ හැක්කක් නෑ. එක්කෙනෙක් වෙනුවෙන් මේ විශාල පිරිසගේ ජීවිත විනාශ වෙනවා දකින්න මම කැමති නෑ. මෑය නම් ඒ පව්කාර තැනැත්තිය. මෑය නිසා නම් එහෙම වෙන්නේ. මෑ නැවෙන් අයින් කරමු කියලා. බිරිඳ හඬා වැටෙනවා. ඇගේ ස්වාමියා කියනවා, මෑ සතුව තියෙනවා වටිනා ආභරණ. මේ සියලු ආභරණ ගලවලා ගන්ඩ, මේ වටිනා ඇඳුම් ආයිත්තන් ගලවලා ගන්ඩ, ඇයට පරණ රෙදි කඩමල්ලක් අඳවන්ට. ඇයි මුහුදට දාන්න කලින් කලේකට වැලි පුරවල, ඒ වැලි කලේ මැගේ ඇඟේ ගැට ගහලා ඇයි මුහුදට දාන්න. මොකද මුහුදට දැම්මත් අත් දෙක ඔසවසෝ කෑ ගහ ගහ බේරගන්න කියලා කීවොත් මට ඒක දරාගන්න බැරි වෙනවා. ඒ නිසා එකපාරම යට යන විදිහකට ඒක කරන්න කියලා කීවා. ඔහු සඳහන් කරපු විදිහටම නැවේ හිටපු අනික් අයත් ඒ කාර්යය හැමමම කළා. ඇයි කොච්චර ඇඬුවත් ඇයි මහ මුහුදට දැම්මා. කලගෙඩියේ බර නිසා
ඇයි එහෙමම යට ගියා? පින්නතුනි නැවත් ගමන් කරන්න පටන් ගත්තා. නැවේ හිටපු භික්ෂුන් වහන්සේලා කල්පනා කළා මේක නම් මහ පුදුම දෙයක්. මේක මහ භයානක වැඩක්. සසර කොහොමද? කර්මය කොහොමද? මේකට හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහමු කියලා. ඊට පස්සේ තවත් භික්ෂුන් වහන්සේලා පිරිස පයින්ම වඩිනවා. උන්වහන්සේලා පෙර භික්ෂුන් වහන්සේලා වගේම දන් වළඳමින් විවේක ගනිමින් පාගමනින්ම වඩිනවා. ඔය එනකොට අසල නතර වෙන තැන් තිබුණා. පන්සල් වල නතර වෙනවා, අම්බලන් වල නතර වෙනවා. එක දවසක් හැන්දෑවේ එක්තරා විහාරස්ථානයකට ගියහම ඒ විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා මේ ආගන්තුක භික්ෂුන් වහන්සේලාට හොඳට සැලකුවා. මෙතන හත් නමක් විතර හිටියා. හත් නමටම එකට වැඩ ඉන්න පුළුවන් වෙන්නේ ඒ විහාරස්ථානයේ තිබුණ ලොකු ගල්ලෙනක්. ඒ ගල්ලෙනේ අසුන් පනවලා යහන් හදලා දුන්නා. දවල් තිස්සේ ඇවිදලා ගමන් මහන්සි උන්වහන්සේලා ටිකක් මුහුණකට සෝදගෙන තම තමන්ට පිළියෙල කරපු අසුන්වල කල්තියම ටිකක් දිගහැරුණා. හැමෝටම නිින්ද ගියා. මහරෑ මේ ගල් ගුහාව තියෙන ගලට උඩින් මහ ගල් කන්දේ ඉඳලා පෙරලිලා ආපු ගලක් රෝල් වෙලා ඇවිල්ලා හරියටම මේ ගුහාවේ දොර ගාව නැතර වුණා. විශාල ගලක්. ඇතුලේ ඉන්න අයට නිින්ද ගිහිල්ලා. නමුත් මහරෑ එළියේ ඉන්න අයටත් නිින්ද ගිහිල්ලා. නමුත් උදේ ගිහිල්ලා බලහම් ගල්ලෙනේ දොර වෙහිලා. දන්න තරම් පිරිස් එක් කරගෙන ආවා. නමුත් බැරි වුණා පින්නතුනි ගල අයින් කරන්න. මොන ක්‍රමයකින්වත් බැරි වුණා. එළියේ ඉන්න අය තද බල කනගාටුවෙන් හිත වේදනාවි. ඇතුලේ ඉන්න අය සාපිපාසා දෙකෙන් දැඩිසේ පීඩාවට පත් වෙනවා. මෙහෙම දවස් හතක් සම්පූර්ණ වුණා. ඉතින් කොහොම ගත වෙන්නේ ඇද්ද කාලේ? එළියේ ඉන්න අය කොහොම හිතන්නේ ඇද්ද? ඇතුලේ ඉන්න අය කොහොම විඳවන්නේ ඇද්ද? මේ දේවල් මේ කාරණා එක්ක අපි හිතා ගන්න ඕන දේවල්. හත්වෙනි දවසේ බලනකොට මේ ගල නෑ හිතන. දවස් හතක් සම්පූර්ණ කරාම ගල ඉබේම පෙරලිලා ගිහිල්ලා. ගමේ පිරිස ඉක්මනට ඇතුළට දුවලා හාමත් වෙලා වැටිලා හිටපු භික්ෂුන් වහන්සේලාට කිසිම ශරීර ශක්තියක් නෑ. යන්තම් යන්තම් වතුර, ලුණු කැඳ, කැඳ වතුර නොයෙක් දේවල් ටික ටික පෝල පෝලා උන්වහන්සේලාට ක්‍රමක්‍රමයෙන් ශක්තිය ලැබලා දුන්නා. දැන් ආහාර අනුභව කරන්නත් ටික ටික පුළුවන්. ආහාරත් දැන් හොඳට අනුභව කරනවා. ඊට පස්සේ උන්වහන්සේලා තීරණය කළා, එහෙනම් දැන් අපි ආවේ යම් අරමුණක් කරා යන්නද අපි එහි පිටත් වෙමු. කාටවත් තේරෙන්නේ නැහැ උන්වහන්සේලා ඇයි ගල්ලෙනේ හිර වුණේ කියලා. උන්වහන්සේලම කල්පනා කළා සසර කරගත්ත මහ කරුමයක්. අපි භාග්‍යතුන් වහන්සේගෙන් අහලා බලමු කියලා. කලින් අර කපුට පිලිස්සෙනව දැකපු පිරිසයි, නැවේ ආපු භික්ෂු පිරිසයි, ගල් ගුහාවේ හිර වුණ භික්ෂු පිරිසයි තුන් ගොල්ලම ජේතවනාරාමයට යන මගදී එකට මුණ ගැහුණා. ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. භාග්‍යතුන් වහන්සේ ආගිය තොරතුරු ගොඩක් උන්වහන්සේලාට කතා කළා. ඒ ආගිය තොරතුරු කතා කරන අතරේ අර කපුට දෙවිලා මැරිලා වැටෙනවා දැකපු භික්ෂූන් වහන්සේලා අතර එක භික්ෂුවක්, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මෙහි වඩින අතරමඟ දැක්ක සිදුවීමක් භාග්‍යතුන් වහන්සේට ඉදිරිපත් කරන්න අවසරයි, අපිට පැහැදිලි කරලා දෙන්න කියලා කීවා.
බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් කාරණාව සිහිපත් කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ කර්මය කියන ධර්මතාවය තමා විසින් කළ කළ හැටියට තමයි තමන්ට ඵල දෙන්නේ කියලා. එතකොට මොකද්ද දැන් මේ කපුට කරලා තියෙන කර්මය? භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අතීත කතාව මහණෙනි ඔය කපුට පෙර භවයක ගොවියෙක්. ඒ ගොවියට හිටියා ගවයෝ හුඟක්. ඒ අතර එක ගවයෙක් හරිම කම්මැලි කුඹුරට හේනට අරගෙන යනකොට හරි කරදරයි. කම්මැලිකම නිසා තැන තැන වැටිලා හු නිදා ගන්නවා. එතකොට ඇදගෙන යන්නත් බෑ. කොහොමද දවසක් හොඳටම කේන්ති ගිහිල්ලා පිදුරු ගොඩක් ගෙනල්ලා හරකගේ ඇඟ පුරාම පිදුරු දාලා ඒ පිදුරු වලට ගිනි තියලා කීවා ඔබ හැමදාම සැපට සැතපෙනින් කියලා සැපට නිදාගනින් කියලා. ඒ හරක ඒ පිදුරු වලින් නැගුණ ගින්නෙන් පිලිස්සීලාම ගියා. සඳහන් කළා මහණෙනි ඒ අහසෙදී ගිනි අරගෙන පිලිස්සුණු කපුට එදා හරකට ගිනි තිබ්බ ගොවියා තමන් කරපු කර්මයයි ඔය ගෙවාගෙන ගෙවාගෙන ඉන්නේ කියලා. අනික් භික්ෂූන් වහන්සේලා කර්මයේ කණ්ඩායමත් අහනවා ස්වාමීනි අපිට නැවේදි මේ වාගේ අත්දැකීමක් ලැබුණා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒ වතුරේ ගිල්වලා මරපු කාන්තාව පෙර භවයකත් මනුස්ස ජීවිතයේ ඉපදිලා කාන්තාවක් හැටියටම කටයුතු කරනකොට ඇගේ ගෙදර හිටියා එක සුනකෙක්, පොඩි සුනකෙක්. ඒ සුනකයාත් වෙන කවුරුවත් නෙමේ පෙර භවයක ඇගේ ස්වාමි පුරුෂයෙක්. ඔහු මැරිලා තියෙන්නේ ඇය ගැන බැඳීමත් එක්ක. තිරිසං වෙලා ඉපදිලත් ඇයටම ලං වෙලා. ඒ නිසා ඇය යන යන පැස්සෙන් මේ සුනකයා යනවා. ඉතින් හැමදාම සුනකෙක් පස්සෙන් එන හින්දා ප්‍රදේශයේ මිනිස්සු ඇයට නමක් හැදුවා බලු වෙද්දි කියලා. ඒ නමට ඇය ගොඩක් පිළිකුල් කළා. ඇය කැමති නෑ ඒ නමට. ඒ කාන්තාව ගමනක් යනකොට සුනකයාට ගහලා පන්නනවා. ඒ වුණාට ඉතින් එහෙම නවත්තන්න බෑ. සාමාන්‍ය අපේ ගෙවල් වල හදන අය ඒ වගේ අපි යන යන පස්සෙන් එනවා. ගලක් දාලා ලී කෑල්ලක් දාලා ගහලා පන්නලා දැම්ම කියලා යන්නේ නෑ. තව ටිකකින් ආයෙ එනවා. ආන් ඒ වගේ කොයි තරම් එලවන්න උත්සාහ කළත් මේ සුනකයා නැවත නැවත එනවා. ඒක දවසක් තීරණය කළා මේ අවමාන හැමදාම අහන්න බෑ, හොඳ වැඩක් කරන්නම්කෝ කියලා ලණුවක් අරගෙන ලිඳ ළඟට ගිහිල්ලා මේ සුනකයාට අණ ගැහුවා. ඔහු දුවගෙන ආවා බොහොම ආදරෙන්. සුනකයා අර ළණුවෙන් බැඳා බැඳලා වැලි කලයකුත් බැඳා. එක පැත්තක වැලි කලයක් බැඳ අනිත් පැත්තේ සුනකයා බැඳ. දැන් වැලි බාල්දිය තියෙන පැත්ත ලිඳට දානවා. එහෙම ගිහින් ගිහින් ලණුව ඇදුනහම බාල්දියේ බරට සුනකයාත් ඇදිලම ලිඳට යනවා. ඒ බාල්දියේ බරට සුනකයාට ආයේ උඩේ එන්න බැරුව යනවා. යටටම තමයි යන්නේ. මහණෙනි එදා ඒ සුනකයා වතුරේ ගිල්වලා මරපු කාන්තාව තමයි මෙදත් මනුස්ස ජීවිතේ ඉපදිලා ඒ ප්‍රධාන නාවිකයාගේ බිරිඳ වෙලා හිටියේ. ඇයි මීට පෙර ආත්ම භාව ගණනාවක් මේ විදිහටම දුක් විඳා නිරේවල් වල ඉපදුනා.
නිරේ අනන්ත දුක් විඳ මේ විදිහට ඉපදිලත් මේ වෙනකොට ආත්ම 100ක් වතුරේ ගිල්ලවල මරලා තියෙනවා දැන් බාන කර්මය කොච්චර දුරද කියලා ආත්ම 100ක් ඒ වතුරේ ගිල්වලාම තමයි මෙරිලා තියෙන්නේ අනික් භික්ෂූන් වහන්සේලාත් ඇහුවා තමන් අර පර්වතයේ හිර වෙච්ච කතාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔබලා හත්නම පෙර භවයක ගොපල්ලු ගවයෝ ටික කවාගෙන කවාගෙන යනකොට හැන්දෑවේ දැක්ක තලගොයෙක් ඒ තලගොය අල්ලන් එළවනකොට තලගය රින්ග හුඹහකට ඒ හුඹහයි සිදුරු ටික ඔක්කොම උඹලා වැහුවා ඒ සිදුරු ටික ඔක්කොම වහලා ඊළඟ දවසේ තලකොයා ගමු කියලා හිතාගෙන ගියා හැබැයි උඹලා ඊට පස්සේ ආවි දවස් 7කින් ඇවිල්ලා ඒ තුඹස් නල වහලා තිබිච්ච කොළ අයින් කරලා බලහම් ඒ සතා හාමත් වෙලා නැගිටලා යන්න එන්න බැරි තරම් දුර්වල වෙලා මහණෙනි උඹලා ඔහු දැක්කා හෙමින් හෙමින් එළියට ආපු සතාව මැරුවේ නෑ මොකද මස් තිබ්බේ නෑ දිය වෙලා ඇටයි හැමයි විතරයි එන මලහු යව්වා අන් ඒක නිසා ගල් ගුහාවෙ උඹලා හිර වුණාට උඹලා මැරුණේ නෑ ඒ සතා යම් දුකක් වින්දද දවස් ගානක් හුඹස් නලයට වෙලා ගල් ගුහාව ඇතුලේ ඒ කර්මය උඹලට විපාක දුන්නා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා මේ උතුම් ගාථා රත්නයේ දේශනා කළා මේ කර්මයෙන් හැංගෙන්න තැනක් නැහැ න අන්තලි කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස යම් කෙනෙක් මේ ලෝකේ කර්මයක් කළා නම් අකුසලයක් කළා නම් න අන්තලි කේන සමුද්ද මජ්ජේ මහසාගරේ මැද්දට වෙලා ඉඳගෙනවත් ඒ කර්මයෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. න පබ්බතානං විවරං පවිස්ස. පර්වත ගුහාවක කන්දක් මුදුනේ කඳු ලෙනක සැඟවිලා හිටියත් මරණයෙන් බේරෙන්න විදිහක් නැහැ. අහසේ හැඟවිලාවත් සාගරේ ඉඳලවත් මහා පොළවේ ඉඳලවත් මේ කොහේ හිටිය මේ කර්මය කියන ධර්මතාවයෙන් මිදෙන්න පුළුවන්කමක් නැහැ යම් මොහොතකද විපාක දෙන්නේ ඒ මොහොත ඒ විදිහටම එළඹෙනවා මරණ ධර්මතාවයත් අනිවාර්යයෙන්ම මේ සත්වයා හොයාගෙන ඒ විදිහටම පිටිපස්සෙන් එනවා කියන කාරණාව භාග්‍යතුනාස මනාව පැහැදිලි කරලා දුන්නා ඉතින් මේ ගාථා රත්නින් ඒක තමයි දේශනා කොට වදාළේ යත්තට්ටිතු කියලා කියන්නේ මේ මහ පොළවේ කොහෙවත් Tamante ඉන්න තැනකුත් නැහැ කර්මයෙන් බේරිලා ඉන්න තැනක් නැහැ තවත් නොඑක් දේවල් වලින් හැංගෙන්න අපි උත්සාහ කරනවා හැංගි වැඩ කරනවා බේරෙන්න මායිම් හදනවා කර්මයෙන් බේරෙන්න බෑ පින්නතුනි කොතනද හැංගෙන්නේ කොහෙ හැංගුණත් කර්මයේ තන ඉත කර්මයෙන් හැංගෙන්න බේරෙන්න විදියක් නෑ මේ ගාථා රත්නින් අනුශාසනා කරහම් ඒ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම මේ සසර මඟ කෙරවල කරගන්න මනාව කටයුතු කරගත් සසරින් එතර යන්න උන්වහන්සේලට හැකි වුණා එහෙමනම් අපි චුට්ටක් මේ කාරණාව තව ටිකක් විස්තර කරගත්තු කර්මය අපි සඳහන් කළානේ කල විදිහටම පළ දෙනවා කියලා. ඒ විදිහමයි වෙනසක් නැති තරම්. උත්තර සාමණේරයන්ගේ කතාව ඔබට මතකයි. උත්තර සාමණේරිය කොහොඹ උලක උල තියන්න කියලා එදා අමාත්‍යවරේ අණ කිරුවා. කර්මය මොකද්ද බලහම. බොම ඈත භවයක මැස්සෙක් උල තියලා තියෙනවා කොහොඹ උල තියෙනවා ක්‍රියාව උල තබන එක උල කොහොඹ උල
එයමයි. ඔබට මතකද දේශනාවල් වල අහලා තියෙනවා මණ්ඩබ්බේ කියන තාපසතුමෙක් කියන්නේ. මණ්ඩබ්බේ තාපසතුමත් උල තිබ්බා. උල තියන්නේ කීවේ කිහිරි උලක. හැබැයි කිහිරි උලේ උල තිබ්බට කිහිරි උල ඇනුනේ නෑ. ඇතුළට බැස්සේ නෑ. ඊට පස්සේ කොහොඹ උලක් ගෙනාවා. ඒ කොහොඹ උලත් ඇතුළට බැස්සේ නෑ. ඊට පස්සේ යකඩ උලක් ගෙනාවා. ඒ යකඩ උල ඇනුනෙත් නෑ. මණ්ඩබ්බේ තාපසතුමාම මෙනෙහි කරන්න පටන් ගත්ත මංගතින් සසර වෙච්ච කර්මයක්ද මේ විපාක දෙන්නේ? ජාති ස්මරණ ඥානයක් එවලි ලැබිලා මණ්ඩබ්බේ තාපසතුමාට පේනවා හුඟක් ඈත සංසාරේ තාත්තා වඩුවෙක් තාත්තා ලී රහිනවා. ඒ ලී රහින තැනට වෙලා ඉඳගෙන කොබෝලීල කීරක් අරගෙන මැස්සේ කුල තිබ්බා. ඒ කීරි කෑල්ල මැස්සගේ ඇඟ ඇතුලේ කැඩුනා. මැස්සන ගිලිලා ගියා. මැස්සට කරදරයක් වුණෙත් නෑ. කියන්නේ ඒ උල් කෑල්ල ඇඟේ තියෙනවා කියලා මැස්ස මැරුණේ නෑ. මණ්ඩබ්බේ තාපසතුමත් නොකල වරදකට වරදකරු වෙලා උල තියන්න කියලා රජු නියෝග කළා. ඉතින් දැන් කිහිරි උලේ කොහොඹ උලේ යකඩ උලේ උල තියලා සාර්ථක නැහැනේ. මේ මණ්ඩබ්බේ තාපසතුමා කල්පනා කළා මේ විපාක දෙන්නේ සංසාරේ මං කරපු කර්මයනේ. මට වෙන මොකක් හරි උපායකින් ඔය උල් මට ඇනෙන්නේ නැහැ කියලා බොරු සීලයක් පෙන්නලා බය කරලා මග අරගන්න පුළුවන්කම තියෙනවා. අද මග අරින්න බොරු කියන්න ඕනේ. ඒ බොරු වලට අපාය වෙනම දුක් විඳින්න ඕනේ. එහෙම නැතත් කවද හරි දවසක මමම තමයි මේක විසඳන්න ඕනේ. මම කරපු කර්මය වෙන කාටවත් බාරගන්න බෑනේ. මමම කවද හරි විඳලා ඉවර කරන්න ඕනේ. අද මග ඇරියට තව දවසක එනවා. ඉතින් ඊට මීට වඩා හොඳයි එළඹුණ අවස්ථාවේම මේ කර්මය ගෙවලා දාන එක. ඉතින් සඳහන් කළා රාජපුරුෂවරුනි උඹලට අවශ්‍ය නම් මා උල තියන්න. කොබෝලීල උලක් ගෙනල්ලා උල තියන්න කිව්වා. පිරිස කොබෝලීල උලක් ගෙනාවා. ඒ උලේ වාඩි කෙරෙව්වට පෙර වගේ නෙමෙයි සාර්ථකයි. ඒ උල ඇතුළට යනවා. ඉතින් මොකද්ද කරුමේ? අර මැස්ස උල තියපු හැටි. පස්සේ බේරෙනවා. රජු මැදිහත් වෙලා මිත්‍ර තාපසයොත් මැදිහත් වෙලා බේරගන්නවා. නමුත් උල ගලවන්න බෑ. අන්තිමට කියනවා ඔය උල මගේ ශරීර හැම ගාවිම කපන්න. ඇතුළට ගියපු කොටස එළියට ගන්න වෙන්නේ නෑ. නමුත් ඒකෙන් මට හානියකුත් නැහැ. අර මැස්සගේ ඇතුළට ගිහිල්ලා කැඩුන කොබෝලීල උල් කෑල්ල ගන්න බැරි වුණානේ. එතකොට ඒක තමයි මේ විපාක දෙන්නේ. දැන් ඔබට තේරෙනවද? කර්මය කියන ධර්මතාවය කොයි තරම් සූක්ෂමද කියලා. ඒ කර්මයට මගහැරෙන යමක් තියෙනවද? බැරි වෙන කෙනෙක් ඉන්නවද? හැංගිලා කරන්න පුළුවන්ද? මුකුත් කරන්න බෑ. ඕනෑම සත්වයෙක් ළඟට මේ ධර්මතාවය එනවා. සසර කරගත් අකුසලයේ ඒ විදිහටම විඳවන්න සිද්ධ වෙනවා. තවත් නොයෙක් උදාහරණ මේ ධර්මයේ තුල මේ කාරණාවට බොහොම තියෙනවා. සාක්‍ය රජපරපුරි සාක්‍ය රජවරු සමූල ඝාතනය වුණා විදුලබ රජුරු ඇති. මොකද හේතුව හොයලා බලහම පෙර කරපු කර්මය. විෂ සහිත වැල් වගේක් තලලා වතුර වලක දාලා මාළු අල්ලන්නේ.
වලේ ඉන්න සියලුම ජීවීන් සමූල ඝාතනය වෙලා මැරිලා ඒ කර්මයේ මේ විපාක දෙන්නේ. එයට සම්බන්ධ වුණ අය එදා හිටපු අය විනාශ වෙලා ගියා මැරිලා ගියා. සාක්‍ය ජනපදී ඒ වෙනකොට හිටපු අය මැරුවා. දාස දාසියෝ පවා මැරුවා කියලා කියන්නේ උන්ට පක්ෂපාතයි. කර්මයක්. අන් ඒ විදිහට පූතිගත් තිස්සහාමුදුරු ඒත් කර්මයක්. පින්නතන හිතලා බලන්න. අත් හැරපු කෙනෙක් ඉන්නවද මේ කර්මය කියලා? කළුත් වරදක් අනිවාර්යම විඳවන්න වෙනවා. එක විශේෂයෙන් පැහැදිලි වෙච්ච තවතෙන් මේ ධර්මයේ ඕන තරම් තියෙනවා කියලා මුලින්ම සඳහන් කළේ එකයි. අන්න ඒක නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ මේ කර්මය කියන ධර්මතාවය හොඳට තේරුම් අරගෙන තමන් කරන කියන යම් කටයුත්තක් වෙද්ද හැම එකක්ම මනා සිහි කල්පනාවෙන් කරන්න. මනා සිහියෙන් කරන්න ඕනේ. එතකොට තමයි රැකවරණය තියෙන්නේ. මනා සිහියෙන් කරනවා කියලා කියන්නේ අපේ හිතේ ඇති වුණ ද්වේෂයක් නිසා ඒ ද්වේෂය පදනම් කරගෙන අපි අතින් තව කෙනෙකුට කරදරයක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. හිතන්නකෝ gedara අපි මේ වළම් පිඟන් ටික හොදන තැනට නිතර නිතර කූඹි එනවා කියලා. කූඹි ටික බේරන්න හිතාගෙන අපි හැම වෙලාවෙම කටයුතු කරන්නේ බොහොම පරිස්සමෙන්. ඉතින් එහෙම පරිස්සමෙන් වැඩ කරලා සමහරලාට හදිස්සියක් තියෙන වෙලාවල්. මේ වගේ නොඑක් වෙලාවල්වත් එතන ගියම ආයිත් කූඹි. තරහ එනවා. වතුරේ වැටිලා මැරෙයි කියලා පිහදානකොට හයියෙන් පිහදාන්න පුළුවන්. හැබැයි ද්වේෂසිතින් ඕන දෙයක් වුණාවි කියලා පිහදැම්මුත් එහෙම. ඒ කර්මය Tamante රැස් වෙනවා. සිද්ධ වෙනවා. නමුත් එවන් කර්ම ඒකයි මම සඳහන් කළේ ඉතා සියුම් තැන්වල අපිට කර්ම සිද්ධ වෙනවා වැඩි. සිදු වෙන අවස්ථා තියෙනවා. ආගේ තැන් මනාව හිතන්න ඕනේ. මනාව හිතලා කලින් උත්සාහ කරලා තියෙන්න ඕන එවන් අවස්ථාවන් වලට එළඹුණොත් කොහොමද මූණ දෙන්නේ? අකුසලයක් නොවන විදිහට ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මෙවන් සූක්ෂම තැන ඉඳලා ඉහළ උසස් තැනට යනකන් තමන් ළඟ තියෙන්න ඕනේ මනා පරිපූර්ණ බවක්, විචක්ෂණ බුද්ධියක්. කිසිසේත් කර්ම රැස් වෙලා නැත්තම් කොයිතරම් සතුටුද? මරණාසන්න වෙන්න වෙන්න, මරණාසන්න වෙන්න වෙන්න හිතේ උපදින සතුට තමයි වැඩි. මම කරගත්ත කර්ම ප්‍රමාණය මෙච්චර අඩුයි. කර්ම නෑ කරපුවා. කාටවත් නිඳා කරලා නෑ. කාටවත් අපහාස කරලා නෑ. කාටවත් අවමන් කරලා නෑ. කාටවත් බොරු කියලා නැහැ. කාටවත් බොරු පොරොන්දු දීලා නැහැ. මේ ආදිවාසීන් හිත හිතා හිත හිතා සතුටු වෙනවා. කටු පොළු තියලා නැහැ පෑගෙන්නේ. ඇන පොළු තියලා නැහැ පෑගෙන්නේ. කඩු කිනිසි වලින් කපල කොටල නැහැ. තුවක්කු බයිනෙත්තු වලින් විදලා මරලා නැහැ. ඊතල වලින් විදලා නැහැ. හිතල බාන්න අපි කොච්චර දේවල් කරනවද කියලා. ඒ කරන දෙයක් වෙත්නම් ඕක පළ දෙනවා නේද? ඒක නේද මේ කියන්නේ? හැම දෙයක්ම පළ දෙනවා. දැන් මා පුණ්‍යභායි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි පින් රැස් කරගන්න. පින කියලා කියන්නේ සැපේට නම. යමෙක් මනාව පින් කරනවද ඔහු මනා සැපේට උරුමකාරයෙක්. පින්නතුනි පින සැපේට නමක්.
පව දුකට නමක්. ඔබ හිතලා බලන්න ඔබ වැඩිපුර හම්බ කරලා තියෙන මේ ජීවිතේ සැපද දුකද කියලා. ඔබේ තීරණය ඔබ ගන්න. වැඩිපුර හම්බ කරලා තියෙන සැපද දුකද? වැඩිපුර හම්බ කරලා තියෙන දුකන කී කාලයක් විඳවන්න වෙයිද? ඒ පව් කරලා වැඩි පින් කරලා අඩුයි. ඒක නෙමේ තේරුම ඒකේ. ඒ නිසා වැඩි වැඩියෙන් පින් කරන්න යෙදෙන්න. මේ ජීවිතේ තියෙනවද අහවල් අහවල් දේ නැති හින්දා දුකයි. අපිට තිබ්බනම් හොඳයි. එහෙම හැංගෙන දේවල් නැද්ද මොකවත්? කොච්චර තියෙනවද? නමුත් සමහරෙකුට තියෙන්න අපට නැති වෙන්නත් හේතුව මොකද්ද? හේතුව තමයි අපි ඒ දේවල් ලබන්න අවශ්‍ය දේවල් සංසාරේ සම්පූර්ණ කරලා නැති එක. දැන් විඳවන එක නෙමෙයි තේරුම. අනුන්ගේ සම්පත් දිහා බල බල කල්පනා කරන එක නෙමෙයි දැන් කරන්න ඕනේ. වහ 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 කරගන්න බැරි වුණ කුසල් ටික සම්පූර්ණ කරගන්න ඕනේ. භාගිතුන් හසි කොහොමද දේශනා කළේ? කරපු අකුසල් තියෙනවන යටපත් කරලා නැති කරලා දාන්න. කරගන්න බැරි වුණ කුසල් තියෙනවන වහ වහ කරගන්න. ඉතින් එතකොට ඔබ හිතලා බලන්න කරගන්න බැරි වුණ කුසල් කොච්චර තියෙනවද කියලා. විවිධ කුසල් මේ ධර්මයේ පෙන්නලා තියෙනවා. දසදාන වස්තුවක් පෙන්නලා තියෙනවා. ඒ ටිකවත් සම්පූර්ණද කියලා. දසදාන වස්තුවත් සම්පූර්ණ කරලද? පන්සිල් ටික සම්පූර්ණ කරලද? කොච්චර කාලයකටද? කොච්චර කාලයක් උපෝසත සිල් රැකලා තියෙනවද? කොච්චර කාලයක් පන්සිල් රැකලා තියෙනවද? හිතලා බලන්න. තාමත් ඒව උල්ලංඝනය නම් වෙන්නේ. තාමත් කපනවන. තාමත් කොටනවන. තාමත් අනිනවන. තාමත් වසවිස දෙනවන. අපි තාම කර්ම රැස් කරන එකෙන් ඈත් වෙලා නැහැ. විස දෙනවන. අපිටත් විස හම්බෙනවා ඉස්සරහට. පහර දෙනවන අපිටත් පහර දෙනවා ඉස්සරහට. මේ ආදි වශයෙන් මේ කර්මය කියන ධර්මතාවයෙන් බේරිලා හැංගිලා ඉන්න පුළුවන් කෙනෙක් නෑ කියන කාරණාව මේ සඳහන් කරන්නේ. ඒ නිසායි ඔබට කියන්නේ හැකිතා අකුසලයෙන් අයින් වෙන්න කුසල් මත පිහිටන්න. පින්නතුනි ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය උතුම් බුද්ධාන්තරය නිර්මල ධර්මරත්නයක් ලැබිලා තියෙන වෙලාව බුද්ධෝත්පාදේ නොතිබුණා නම් කවුද මේ ටික අපට කියලා දෙන්නේ? බුද්ධෝත්පාදයක් නූණ එහෙමනම් කවුද මේ නරාවලෙන් අපි ගොඩ ගන්න? තිලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා සංසාරයෙන් එතර කිරීමේ පරමාර්ථයෙන් ලෞතුරා බුද්ධත්වයේ ලබලා අවබෝධ කරගත්ත ධර්මය මැනවින් දේශනා කොට වදාලා ගුරු මුෂ්ටියක්වත් තියාගෙන නෑ සියල්ල දේශනා කළා. අවශ්‍ය ප්‍රමාණය සියල්ල දේශනා කළා. ඒ අවශ්‍ය ප්‍රමාණය මේ සංසාරයෙන් මිදෙන්න අපිට ප්‍රමාණවත්. අපේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත ප්‍රමාණය අතිවිශාලයි. අපට සසරින් මිදෙන්න අවශ්‍ය ප්‍රමාණය ත්‍රිපිටකයට ගොනු කරලා දුන්න ලෝක සත්වයාට දේශනා කොට වදාළ වහ වහ ඒ ධර්මයේ ඇසුරු කරලා ඒ ධර්මයේ පරිහරණය කරලා ඒ ධර්මයේ ඉගෙනගෙන ධර්මානු ධර්ම ප්‍රතිපදාව මත පිහිටලා ජීවිතේ කුසලයෙන් පෝෂණය කරලා
මනාව කුසල් මත පිහිටලා නිවන් දක්නා ජාති දක්වා උපදින උපදින සෑම භවයකම අකල් අවාසනාවන්ත ගොදුරු බවට පත් වෙන්නේ නැතු සිතුවත් බිය කරවන තරම් සිතවිලි වල ගොදුරු බවට පත් වෙන්නේ නැති වෙන්නේ කටයුතු කරන්න නම් ධර්මානුකූලව හැසිරෙන්න වෙනවා අහලා තියෙනවා නේද සමහර තැන්වල කපලා කොටලා මරලා සමහර තැන්වල ගහලා මරලා සමහර තැන්වල ගිනි තියලා මරලා සමහර තැන්වල වෙනත් කරදර වලටපත් කරලා මරලා සමහර අය වාහන වලට පැගිලා සමහර අය කෝච්චියට අහු වෙලා දෙකට කැපිලා සමහර අයට වහ කවල මොන කරුම රැස් කරනවද ධර්මානුකූලව හිතන්න පටන් ගත්තා මේ ජීවිතේ යම් අපහසුතා ඇති වෙන්න පුළුවන් දැන් මෙහෙම හිතන්න මේ කාලේ පළතුරු පළතුරු මිලට අරගන්න ගියහම වස විස යොදලා නැති පළතුරු කොච්චරද තියෙන්නේ කොයි තැන්වලද තියෙන්නේ කෙසෙල් කංගවල වස ඇපල් මිදිවල වස තව තව දේවල් හිතලා බලන්න ඉදෙන්න වස ගහලා කල් තබා ගන්න වස ගහලා මේ නොයෙක් විදිහට වස විසනේ අතුල් කරලා තියෙන්නේ ඒතකොට විකුණන්නෙත් ඒ වස විසම තමයි විකුණන්නේ මේ දෙකලි ඉතින් එතකොට අපේ තණ්හාව හින්දා මේ කාර්යයන් මේ විදිහට කරලා අන්‍යයන්ගේ ජීවිතවලට මහ භයානක ලෙඩ රෝග ඇතුල් කරලා සංසාරේ කී කාලයක් නම් පිළිකා වාගේ රෝග උපද්‍රව වලින් දුක් විඳින්නද ආහාර විසවීම ලේ විසවීම තවත් නොයෙක් බෙහෙත් විසවීම මේ නොයෙක් දේවල් තමන්ට විස බවට පත්වේවි අනුන්ට විස දුන්නා නමුත් ඒ දේවල් නොකර අද ජීවත් වෙන්න පුළුවන්ද කියලා කෙනෙක් තර්ක කරයි මයිකයි සඳහන් කළේ එකෙන් ඈත් වෙලා කටයුතු කරන්න හරි අමාරු වෙයි හැබැයි ටික කාලයක් යනකොට ඔබ හොඳට ප්‍රසිද්ධයි නම් අහවල් වෙලෙන්ද ළඟ තියෙන එළවලු පළතුරු වල කිසිම වසක් විසක් අඩංගු නෑ කියලා ඔබ හිතනද ඔබ ගාවට කී දෙනෙක් එයිද කියලා ඔබට නැගී හිටින්ද ඔබට දියුණු වෙන්න එයම ප්‍රමාණවත් වෙනවා ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ යමෙක් හැසිරෙනවා නම් ඔහු ධනවත් වෙනවා කියලා නේ ධර්මයේ සඳහන් කළේ ධර්මයට අනුව ජීවත් වෙනවා නම් ඔහු ධනවත් වෙනවා ධර්මයේ කොතනවත් බොරු නෑ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයේ එහෙම දෙයක් දේශනා වෙන්නේ නෑ ඔබ හරියටම ඔබේ ව්‍යාපාරී කරනවා නම් වසින් විසින් තොර අන් සියල්ල අභිභවල ඔබ ගාවට එන පිරිස වැඩි වෙනවා අත්තද බලන්න ඇත්තද කියලා හිතන්න ආන් ඒ වගේ කවදාවත් අනුන්ට හිංසාවක් අනුන්ට පීඩාවක් නොදෙන්න ඕනේ අපි කියන්නේ අනුන්ට ගිනි ගෙඩි දෙනවා කියලා එහෙම නොකරන්න ඔබ එහෙම කරනවා නම් ඒත් කරන්න මතු අනාගතයේ එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න කරන්න උත්තර සාමණේරයන්ගේ කතාවෙන් මණ්ඩව්‍ය තාපසතුමාගේ කතාවෙන් පැහැදිලි කළේ සුළු නෑ කරන සුළු දෙයද අනිවාර්යෙන් විපාක දෙනවා ඔබ කැමති නම් ඔබට දවසක එහෙම වෙනවට ඔබ අද එහෙම කරන්න එහෙම නැත්තම් උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබලා විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා නිවැරදිව තිසරණ මත පිහිටලා පංචශීලයේ ආරක්ෂා කරගෙන ධර්මානු ධර්ම ප්‍රතිපදාව යෙදিলা ජීවිතයේ ධර්මානුකූලව පෝෂණය කරන්න මරණ මංචකයට ලං වෙන්න
ඔබ කොයි තරම් සතුටින් එතෙන්ට යයිද උත්සාහ කරන්න වහ වහ ඒ කාර්යය දෙන්න ඒ සඳහා ඔබට රත්නත්‍රේ අනන්ත ආශිර්වාදේ ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා පින්නතුනි මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්ම ලැබුවි කැලණියේ ගෝනවල පදිංචි එම් ඉවෝන් මහත්මිය බීකේ හුලංගමුව මහත්මයා කැනඩාවේ පදිංචි ජයසංක හුලංගමුව මහත්මයා ඇතුළු පිරිස උතුම් අරමුණ ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් වහ වහ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නේ මේ ධර්ම දානමේ කුසලයන් හේතු වේවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට මේ පින් බලෙන් නිදුක් නිරෝගී භාවී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න මේ කුසල් හේතු වේවා කියලා මහත් සත්පුරුෂයන් හැටියට අපට ආශිර්වාද කරලා තියෙනවා අප විසින් රැස් කරගත්ත උතුම් සද්ධර්ම දානානිසංසේ දේශනාවේ දායකත්වයේ දරන දායක පින්වත් පිරිස සියලු දෙනාටම එලෙසම අනුමෝදන් වේවා නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා ඊතාම ඉක්මන් භවයක ප්‍රාර්ථනා කළ නිවන සැප සහිතවම මුදුන්පත් කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ